I'm <laughs> sorry. දමන්තා චක්කවාලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන් මුනිරජස්ස සුනන්තු සග්ගමොක්හ දම් ධම්මත් සවන කාල් හෝ අයන්බදන්තා දම්্මත් සවිනෙ කාාලෝ අයන්බධන්ත දහමත් සවිනෙ කාලු අයන්බධන්ත නමෝතස්සේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතු සම්මහා සම්බුදස්ස උතුන් නිවන අරමුණු කරගෙන දහම් ඇස විවර කර ගැනීම පිණිස හේතු උපකාරවන විදිහට ධර්මදේශනාමය පින්කාම සිද්ධ කිරීමදෙසා බැතිබරදායකත්වය අද දවස්සේදී දරනු ලබන්නේ සේපාලි අලවතු පිටිය මහත්මිය විසින් ඇගේ ජම්ම දිනය නිමිති කරගෙන අපි චතුාරි සතති පිළිබඳව බොහෝ විවරණයන් සිද්ධ කරගන්නට යෙදනා. චතුාරි සතති පිළිබඳව කතා කරනකොට අපි නිතරම පාවිච්චි කරන වචනඇත්තම දුක දුකාර්ය සත්‍යය දුක සමුදිහාරය සත්‍යය දුක්ක නිරෝධාරය සත්‍යය දුක්ක නිරෝධ ගාමිණ පටිපධාර්ය සත්‍යය විදිහයට අපි චතුාරය සත්‍ය පිළිබඳ සාකච්ඡා කරනවා එතනදී දුක කියපු ගමන් අපිට ජීවිත දුක පිළිබඳ මතක් වෙනවා අපිට ජීවිතය දුක පිළිබඳව මතක් වෙලා අපි දන්න දුකින් අපි එක ගලපගෙන අපි කියනා බුදුරජාණන් වහන්සෙල්ලටත් දුකෙන් ගැලවෙන්න බැරිවුුණ කායික දුකින් බුදුරජාණන් වහන්සේ ත් කය රෝගාභහදවලට ලක්කොුණා බුදුරජාණන් වහන් සිත්න් මේ විදි කායික වේදනාවන් බුක්තිවන්ද වේදනාව ලැබුවා මෙයාදී විදිහෙට අපි වේදනාව දුකපිළි බඳව කතා කරනවා නමුත් අපි හිතනවා බුදුරජාණන් වහන්සේලාටත් දුක සමුදය වනා කියල් අපි හිතනවනන් අපේ අනෝබහෝදය නිසා පියග හිතන්නේ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන්කමතියේ නෑනෑ ත්‍රිපිටකේත් සූත්‍රදේසනාවල මෙන්න මේ විදිහෙට්‍ර බුදුරජාණන් වහන්සේට කායික වස්සයෙන් පැමිණිච්ච දුක්පීඩහා පිළිබඳව උන්වහන්සේ දේශනා කළ තියෙනවා කියලා. ලෝක සම්මත අරථෙන් භාසා විවහාරික වගත්තට පස්සේ මටදුක් වේදනාවයි මගේ මේවිදි වේදනාවක් තියනෙනව කිය බුදුරජාණන් වහන්සේ නමක් පවා ප්‍රකාසයට පත්කරන්න පුළුවන්. නමුතුන් අපි හිතන විදිහට කවදාකව බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන්න්නේ සත්ව පුද්ජල ආත්මී හැඟීමක් විදිහට එමන ඇත්තාම් බුදුරජාණන් වහන්සේ විසින් විදින විදිල්ලක් විදිහට බාරාරගැ ඉන්නේ නෑ. අපි ඉන්නමට්ට මේදලා ඒ අපිට සර්වසාධාරණ වෙන් පුුළු අෙම පිහිතන එක. නමුත් අපි තේරුම්ගන්ට උත්සහවන්ත වනුතින් හරියට මේ සියල් වේදනාවන් බුක්ති විඳිනව නම් විඳින්නේෙන්. රූපේදනා සංඥා සංකාර විඤ්ඥාන පහය අධ්‍යැකීමක් විදිහයට අපි චතුරාර්ය සත්‍යය පිළිබඳව විමර්සනය කරන්නට කිව්වාම අපි ගනව චතුරාර්ය සත්‍යය කියල කියන්නේ පංචිපාදානස්කඳය ඇත්ත නොදන්නකම කියලා එහෙම කිවට පස්සේ අපි බහුතරයක් දෙනා වරද්ධෝගන්න දෙනක් තම හරි 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 රූපවේදනා සඥා සංකර විඤ්ඥාන පහයයේ මේ දැන් සකස් වෙනවනං ඒ සකස්වෙන්නේ පුද්ජල ස්වභාවය ඒ සකස්වීම ඇත්තක් දැන් අපි මොකක්ද කරන්නේ සකස් වෙන පංචුපාදානස්කන්දය ඇත්ත දකිින් දහදනවා සකස් විච්චරූපයක තියෙන් රූපයක අනිත්‍ය දකිින් හදනවා සකස් විච්චවේදනාවක තියන වේදනාවක අනනිත්‍යය දකින් හදනවා. සකස් විච්ච සංඥාවක තියන සංඥාවක අනිත්‍යය දකිින් හදනවා. තියෙන සංකාරයක අනිත්‍ය දකින්ට හදවා. තියෙන විඤ්ඥානයක අනිත්‍යය දකිින්ට හදනවා. නමුත් යම් කිසි කෙනකුට මෙ ධරම අභිසමේ වෙනකොට, ධර්ම අභිසමයේ වෙනස තමයි එකෙන දකිනවා පරම නිෂ්ඨාව වසෙන් මේ දුක සමුදය තුළ ලෝක සත්‍යය හිරමට දුක සමුදහෙත් තුළම නිරෝධ මාර්ගය ප්‍රති්‍යයක්ක්ෂ කරනවා. දුක සමුදය තුළම නිරෝධමාර්ගය ප්‍රත්‍යක්ෂ කරණවායේ කෙලකිවට පස්සේ අපි තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා හරියට යම් කිසි කෙනෙක් මිරිගුව තුළ වතුර නැති බවට ප්‍ර්‍යයක්ක්ෂ කරනවාගේ. මිරිගුව තුළ වතුර නැති අවබහෝධ කරගන්න වගේ තමයි හරියට රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාණ පහේ සමුදය තුළ නිරෝධය අවබෝධ කරනවා කලාකයෑ. ද කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ඇති බව තු නැති බව අවබෝධ කරනමවා ද කියලා සකස් වීම තුළ සකස්වීමක් නැති බව අවබෝධ කරමවා. ද මිරිගුව තුළ මිරිගුවේ යම් තැනක පවතින්නේද කියලා හොයලබැලුවත් පිම සලබැලුව ප්‍රඥාවන්තය දන්න එක යම් තැනක පවතින දෙයක් නෙවෙයි. වතුර පවතින් යදි කියලා හොයලබැලුවොත් දන්නවා වතුරත් පවතින දෙයක් නෙවේ. අනේවාගේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන පහ යම් තැනක හටගත්තේද යම් දෙයක්ද කියලා නුවනින් හොයල බැලන ප්‍රඥාවන්තය දැනගන්නම් එක යම් තැනක හටගත්තාව යම් දෙයක් බවට පෙන්නන්න බෑ. එදවට ඒ තුල දුක පවති නේමද. උපේදනා සංඥා සංකාරව විඥ්‍යාන පහේ දුක ඇත්තටම තියෙනවාදකෙල් හොල බර. එම නුවනින් හොය එන කෙනෙත් දකිනවා දුක තියනවා වගේ රැවටිල්ලා හිටියට එහෙම දුකක් නෑ කියෙල්. හරියට වතුර තියනවා කියලා රැවටිල්ලා හිටියවාගේ. අන්න ඒ විදිහෙටයි ප්‍රඥාවන්තය මේ පංචිපාදානස්කන්දේ ඇත්ත පිළිබඳ අවබෝධ කරන්නේ. නැත්තම්, අපි යම් කිසි කෙනෙක් මිරිගුව දිහා බලාගෙන මිරිගුවය වතුර දිහා බලාගෙන ඒක අනිත්‍යය සහිපත් කරට වැඩක් වෙන්නේ නෑ. ඒ තියෙනවා කියලා හිතාගත්ත මානසික මට්ටමේදල තියෙන දේකයි අනිත්‍ය සිහිපත් කරන්නේ. මිරිගු දේ අනිත්‍ය සිහිපත් කරවා. මේ වතුර හිඳන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් අරහිෙම වෙන්න පුළුවන් කියලා. ඕක තමයි. අපි වරද්ද ගත්ත තැන අන්නේ වගේ තමයි අපි අද වෙනකොට තියන රූපය කනිතිය තියන වේදනා සඥ්ඥා සංකර විඤ්ඥානය කනිත්‍යය තමයි සිහිපත් කරන්නටුත් සහවන්ත වෙන්නේ. නමුත් සමුදහය නිරෝධය කෙල්ලකිවට පසේ යාම්කි සිකනෙක්ු දුකත් සමුදහත් පිළිබඳ අවබෝධයට පත්වෙන කොට එතනයා නිරෝධ මාර්ගි ප්‍ර්‍යක්ෂකල් ලිවරයි. මිරිංගුවත් මිරිංගු ජලයත් පිළිබඳය අවබොෝධ කරගන්න කොට නැවතතන මිරිංගුව හෝ මිරිංගු ජලය තියෙන බවට හම්බෙණ නෑවාගේ. අන්න ඒහා සමානෝ මෙ යම් කනෙ කරූපයදනා සංඥා සංකර විඥාන පහ පිළිබඳ අවබෝධ කරනකොට. රූපේදනා සංඥංකර වි්ඥාන පහ යම් තැනක හටගත්ත යමක් වන්නේද කියල ගන්න තිබුණ නම් දෘෂ්ටියක්කය දුෂ්ටි ප්‍රහින වෙනවා. එනිසා යම්කිසි කෙනෙක් වැරදි විදිහයට වටහාගන්නට පුළුවන් නැති බවද්‍ය ප්‍රකාශ කරන්නේ කියලා. එක නැති බවත් ඇති බවද්ද කියලා තේරුන් යනවා මිරිංගුව පිළි බඳව උපමාව ඇසුරු කරගත්තම. අපිට පැහැදිලිවුම් පේනවා රූපේට වේදනාවට සංඥාවට සංකාරයට විඤ්ඥානයට බුදුරජාණන් වහන්සේ දීපු උපමා ටික දිහාට හැරිල බැලුවමක. රූපය පෙන පිඩක් වේදනාව දියබුබුලක් සං්ඥාව මිරිගුවක් සංකාරය හෙල් කඳක් විඥාන මයාව. තර මේ උපමාරූපක දිහා බැලුවයෙන් පස්ස අපිට පේන්නේ ඇති බවට පෙන්න්නෙන නමුත් ඇත් තටම යථාරතය නොපොව තින්න වූ කියන අදහස මේ රූපවේදනා සංඥාසංකර විඤ්ඥාන පහකිවට පස්ස අපි තවවිදිහකට බරද්ද ගන්නවා මේ ලෝකෙ තුළ ජීවත්වෙන කනබොන්න ඇවිදින ඉරියව්පවත්වන සත්වපුද්ජලයක් මේ ලෝක පරිහරණය කරන විදිහ තමයි රූපවේදනා සංඥසංකර ඤ්ඥාන පහ කියලා සම්පූර්ුණ වැරදි අදහසක් මකද යම් කිසි කෙනකුටට ලෝකයේ අත්දැකීම කොයියාකාරයෙන් හම්බ වුණත් එහම් වෙන සෑම අත්දැකීමක්ම ඒ රූපේදනා සංයසංකර විඥ්‍යාන පහටයටත්ව පවතින්නේ කොට හිතන පුුව එහම කියනකොටත් හරි හරි මේ ජීවත්වෙන කෙනා ලෝක බලනකොට රූපේදනා සංඥ සංකර විඥ්‍යාන පහක්‍රයාත්මක වෙනවා ඇති ලෝක අමක් අහනකොට රූපේදනා සංඥ සංකර වි්්‍යාන පාහක්‍රාත්මක වෙනවා ඇති යමක් ලෝකෙ විඳින කොට රූපේදනා සංඥ සංකර වි්්‍යාන පහක්‍රයාත්මක වෙනවා ඇති ඕක තමයි අපි හිතන් ඉන්න මං්‍යනාව කෙනෙකුට තේරෙන්නේ ඒ හිතාගන්නාූ හිතා ගැනීම පවා එයාට වි්ඥාණ ගෝචර විඥ්ඥාත මට්ටමක් එන යම් කිසි කෙනෙක් හිතනව නම් ලෝකයක් තියෙනවාය ලෝකෙ ඉරහඳතාරකා ගස්ගල් තියෙනවාය ඒ ඉරහඳතාරකා ගස්ගල් අම්මතාත්ත දවාපුතා ඥාතීත මිත්‍රාදීගින් හැදිච්ච ලෝකෙ මන්තාවව ඒකයක් කිය කියලා ඒ හිතාගන්නේත් ඒ මං්්‍යනාවත් රූපවේදනා සංඥා සංකර වි්ඥාන පහයක් දැකීමක් එකට යටත් වෙල පවතින් එන කොටින්ම කිවෝත් ඔබට ඔබ වහම්බු වෙන්නේ ලෝක හම්බ වෙන්නේ ලෝක දකින්න කෙන හම්පුුවෙන්නේ රූපේදනා සංඥා සංකර විඥ්ඥාන පහේ රැවටීමට අවෙලා එ අපිේ රැවටීමට අහුවෙලා ගොඩනගාගත්ත දෘෂ්ටිය තුළ පිහිටලා ලෝක කෙනෙක් ඉන්නවයි ඒෙනම් ලෝක අත්දැකම් ලබන විදිහ බලල වැඩක් වෙන්න නෑ. ඒක හරියට මිරිංගුව තියනව මරිංගුවේ වතුර තියෙනවය කියලා බලලයි වතුර හැදිෙන විදිහ බලනවාගේ වතුර හැදනාකාරය පිළිබඳ කොපමන විමසුවත් වැඩක්වෙන් එනෑ හරයක් නෑ අරටුවක් නැති ක්‍රියාවලියක් දිහබලන්නේ ඒට හේතු වතුර සකස් වෙලා නෑ. සකස් නොවනා වූ වතුරක් නොතිබුණ වූ වතුරක් සොයාගත නොහැකි වතුරක් සොයාගැනීම පිළිබඳ උපකල්පන සංකල්ප නිගමන මං්්‍යනාතුළ බැස ගනිමින්. එහි වතුර සකස්සුයේ මේ මේ ආකාරයට යැයි කොපමන අර්ථකතනයන් දුන්නත් ඒ වතුරෙන් ප්‍රයෝජන ගතනු හැකි ඒ වතුර යම් කිසි කෙනෙකුට සොයාගතනු හැකි ඒ අපි තේරුම් ගන්ටවන. අන්න ඒ වගේ තමයි යම් කෙනෙක් පවතින්න වූ පංචුපාදනස්කන්ධයක් කියන තැනට පත්වෙලා පවතින්නාවු ලෝකයක් පවතින්නාව ජීවත්තනාව කෙනෙක්කේන දෘෂ්ටියට පත්වෙල ඒ දෘෂ්ටිය ඇතුළේ කොපමනනම් ඒ දෘෂ්ටිය පතිත කරගෙන මොන මොනවා සිහිපත් කරගත් තත් එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නෑ සක්කාා දිට්ටි දුරුවවෙන්නේ නෑ එකින් ගැලවෙන්න බෑ. ඒ අපි තේර හුගන්නටුවම නයි. එසේ නම්, අපි බැලි යුතුයි රූපය වේදනාව සඥ්ඥාව සංකාර්ය වි්ඥානයකිවට පස්සේ. රූපවේදනා ස්ඥා සංකාර විඤ්ඥාන පහ අපිට හම්බෙලා තියෙන් කුමනාකාරයකටද කියලා. මේ කතාව අපි නිතර සාකච්ඡා කරනකොට ංචි දරවාගේ උපමාව ගලපගන්නවා පුංචි දර්ුවගේ උපමාව පුංචි දර්ුවෙක්ගේ උපමාව ගලපගන්න පුංචි දරුවෙක්ග මානසික මට්ට්‍රමට එන්න කිව්වාම අපි මොකක්ද කරන්න අපි මවාගන්නවා පුංචි දර්ුවයෙක් මෙන්න මේ විදිහයට ලෝක ඉපදිච්ච පුංචි අතපය කකුල් තියෙන මේ වගේ නැලවෙන මෙන්න මෙහෙ මැහැකණනාසියා දීන්ද්‍රියන් පිහිටා ඇති පුංචි දරුවෙක් අපි සිහිපත් කරගන්න. අපි එහෙම සිහිපත් කරගෙන අපි මවාගත්ත පුංචි දරුවට මේ කියන කාරුණනාටි කාදයස කරන්ට හදනවා. උපමාව. නවත් එහෙම ආදේශ කරල කවදක්ව පුංචි දරුවාගේ මට්ටම ඔබට තේරුම් ගන්නට පුළුවන්කමක් ලබෙන්හි නෑ එනිසා පුංචි ද මානසි මටට හොයාගන්න කිව්වට පස්සේ. අපි මවාගත්තා වූ පුචිද මානසික මට්ටම අපි හොයල වැඩක් නෑ. අපි අන්න වන දරුවාගේ පැත්තට. එය දරුවාගේ මට්ටමෙන් අපි බැලුවතින් දරුවාගේ ලෝක දරුවෙක් නෑ අපේ ලෝකෙ දරුවෙක් හිටියට, දරුවගේ ලෝකෙ දරුවෙක් හම් වෙන්න දරුවට. එ දරුවට හම් වෙන්න මං මේ ලෝක ඉන්නවයේ මගේ අම්මතාත්තා හවලයි මං මේ විදියට ඉපදුනා අය. මට අදපයකුල් හන්දි තියෙනවයි මං ලෝකෙ රූප දකිනවය, මට ලෝකෙ සද්දැහෙනවයේ මට ලෝකෙ ගන්ධ දෙනෙනවාය. මට ලෝක ස්පර්ස දෙන්නවයයි මංඟ හවල් කෙනෙක්කෙ කියන සංඥාව, ලෝක ඉන්න තවත් කෙනෙක් මං කියල දරුවගේ මට්ටමෙන් දරුවට හම්බෙණි නෑ. තො අපිට පැහැදිලි දරවාගේ මට්ටමේදී දරුවෙක් මුණ නොගෙහෙන බව. දරවාගේ මට්ටමේදී ලෝකෙ ජීවත්වෙන කෙනෙක් බවට පත්වී නොමැති බව. අපි අපේ මට දලා දරුවටත් පේනවනේ ද ඇහෙනවනේද දැනෙනවන්නේද දරුවත් අත්දැකින් බිඳිනවනේදකෙල කිව්වාට දරුවගේ මට්ටමදලා එවැනි ආකාරයක යමක් අපිට කතා කළ නොහැකි දරුවගේ පැත්තෙන් බැලුවට පස්සේ අපිට කොයි විදිහකටවත් කොයි මාකාරයකටවත් කතා කරන්න පුළුවන්කමක් නෑ දරුවෙක් පිළිබඳ ම් දරුවාගේ පැත්තෙන් දරුවා සු්ඥත බව අපිට පැහැදිලි. දරවාගේ පැත්තෙන් දරුවෙක් හටගෙන නැති බව අපිට පැහැදිලි. දරවාගේ පැත්තෙන් දරුවෙක්ව මුණ ගැහිලාම නැති බව අපට පැහැදිලි මුණ ගැහෙන්න්නෙත් නැති බව පැහැදිලි. ඔන්න එහෙම නම්. දරුවාගේ පැත්තෙන් මුණ ගැහිලාම නැති ගැහෙන්නෙම නැති, සකස් වෙලාම නැති දරුවෙක්ව අපේ පැත්තෙන් අපි හදාගෙන. අපි ගොඩ නගාගන. ඒ ගොඩනගාගත්ත දරුවාගේ ක්‍රියාකාරිීත්තය පිළිබඳවා අපි සිතුන් පැතුම් පවත්ව ගෙන. ඕකෙ නිකල්ලති. එහෙම නම් පුංචි දරුවාගෙන් උපමාව දරුවාගේ පැත්තෙන් බැලොතුන් දරවාගේ පැත්ති දරුවෙක් නෑ. දරුවගේ පැත්වෙන් රූපය ගැන හෝ වේදනාවගෙන හෝ සං්ඥාව ගෙන හෝ සංකාරය ගෙන හෝ විඥානය ගැන කතා කරන්න පුළන්කමක් නෑ නමුත් අපි අපේ මට්ටම ඉදලා රූපය ගැෙන කතා කරනවා වේදනාව ගෙන කතා කරනවා සං්ඥා සංකාර විඥානය ගැෙන කතා කරනවා ලෝකෙ ජීවත්වෙන දරුව එක්්ගී ඕක තම ප්‍රශ්නේ. ඔබ තේරුම්ගත යුතු කාරණාවක් තියෙනවා මේ දරුවගේ උපමාව ඇතුළට ඔබට එන්නෙහිවවේ ඔබ දරාගත්ත යම් දුෘෂ්ටියක් ඇත්තම් මතවාදයක් ඇත් නම් දැනගත්ත යමක් ඇැත්නම් ඒ දැනගත්ත සියල් පැත්තක තියලාඒ අධ්‍යැකීම අතහරතය පිළිබඳයන් අවබෝධිකට පත්වවෙන්න. එතඔබට තේරරික්. දරුවා පිළිබඳවත් ලෝකෙ පිළිබඳවත් අපිත් ළඟතියන්නේ සිතා ගැනම්. මං්‍යනා සිහිපත් කළ ගැනීම දරා ගැනීම් එවට අපි කියන දෘෂ්ටි කියලා. ඒ දෘෂ්ටි ඇතුළ තමයි අපි ජීවත් වෙන්නේ. ඒක ඇතුළේ තම අපිට ලෝකෙ හම්බුුවවෙන්නේ. ඒක ඇතුලෙ තමයි අපිට ලෝකේ අම්යම් දේවල් හම්බේන්නේ සත්ත පුද්ජලය හම්බේන අපි එහෙම නම් අර දරුවාගේ උපමාව පැත්තෙන් ගලපගෙන බලනකොට දරවාට මඤ්ඥනා සහගත කරගැනීම් සිතාගැනීම් දුෂ්ටි මතවාදයන් පතිත වෙන්නේ නෑ කෙනෙකුට නැවත හිතෙන්න්න පුළුවන් දරුවෙක් ඉන්නවා ඒ ඉන්න දරුවට දුෂ්ටි නැතිය කියලා ඒ අපේ මානසික මට්ටමින් නිතරම අපි එක හිතන්නේ දරවාගේ පැත්තෙන් අපි ගලපාගන්න බැලුවම දරුවට දරවා හෝ දරුවට ලෝකයේ කියනදේ සුංඥත වෙලා තියෙනවා සකස් වෙලාම නැති ධර්මයක් බවට පත්වෙලා තියවා නිරෝධ ධර්මයයක් බවට පත්වෙලා තියෙනවා දා නොච්ච ධරමයක් බවට පත්තලා තියෙනවා. එහෙනම් අපි ප්‍රඥාවෙන්දොත් සමුදහ නිරෝධය පිළිබඳුපප අපිට නිරෝධය ප්‍ර්‍යයක්ක්ෂුවෙන්ටුන් හරියට දරුවට දරුව හම්මේනෙ නැතිමට්ටමෙන් වගේ. සමුදය අපිට තේරෙන්න්න ට්‍රෝණකම තියෙන්නේ. දරුවට දරුවවා හම්බේ නැති මට්ටමක් පවතිද්ද දරවා පිළිබඳව ගොඩනගපු සංකල්ප උපකල්පන නිගමන දුෘෂ්ටිමතවාද තුළින් දරුවෙක්ව බිහිකරගෙන තියෙන බව. ඒ හරියට මිරිගුවයේ සකස්වීම නොදන මිරිගුවේ ජලයේ ඇතිස්සේ වරද්ධවාගත්තා දෘෂ්ටියවාගේ තමයි අපිට ලෝකයේ පිළිබඳ පවතින දුෂ්ටිය අපි ලෝකෙ පිළිබඳ පවතින දුස්්ටියලා අපි සරලමට්ට මෙන් කියනවා පේනෑහෙන දැනෙන දැනගන්න ටිකේ ඇත්ත දකින්න පෙනීම ඇහීම දැනීම දැනගැනීම සිද්ධ වෙන්නේ රූපවේදනා සංඥාසංකර විඤ්ඥාණ පහයක් කළ කියලා රූපයදනා සංඥාසංකාර විඤ්ඥාන පහෙන්තොර පෙනීමක් ඇහීමක් දැනීමත් දැනගැනීමක් නැති බවපි කතා කළම්. එතැනදී අම් කිසි කෙනෙක් පෙනීම ඇත්ත කරගෙන ඇත්ත කරගත්ත පැනීම විමසල වැඩක් නෑ. ඇහීම ඇත්ත කරගෙන ඇත්තකරගත්ත පෙනෙනීම පිළිබන්ඳ විමසල වැඩක් නෑ. දැනීම ඇත්තකරගෙන ඇත්ත කරගත්ත දැනීම පිළිබඳ විමසල වැඩක් නෑ දැන ගැනීම ඇත්ත කරගෙන ඇත්තක් බවට පත්කරගත්තා හු දැනගැනීමක් ගෙන විමසල වැඩක් පෙන්නේ නෑ හරියට යම් කිසි කෙනෙක් මිරිගුව ඇත්තකරගෙන ඇත්ත කරගත්ත මිරිගේ වතුර පිළිබඳ හිත හිතා ඉන්නවාගේ වැඩක් එහෙනම් අපිට පෙනීම ඇත්ත කරගන්නකොට ඒ ඇතුළ පවතින්නේ රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන පහනිත්‍යය කොට ගැනීම දැන් අපි කරන්න නිත්‍යය වූ ස්තිර වූ යමකා නිත්‍යය බලනවා එහෙම බලනකට අනිත්‍ය නිත්‍යය වෙලාට එයාට නොදනීම අනිත්‍යය බලනයකයාට නිත්‍යය ධර්මයක් වෙලා ඇයි අනිත්‍ය ධර්මයක්යට හම් වෙෙලා තියෙනවා දැන්යට අනිත්‍යය නිතතිය වෙලා එනම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන අනිත්‍යය තුළ නිශ්ෂිතව ස්තිරව සකස්වීමක් ප්‍රකාස කළ නොහැකි නමුත් අපමකක්ද කරන්නේ සකස්වීමය තුළ සකස්විච්ච දෙයක අනිති්‍ය බලබලා අනිතිය නිතතිය කරගෙන සිටින වගක් පෙනෙන්නට තියෙනවා නිත්‍යය වසයෙන් මිරිගුදයේ ජලය තියන බවටාරගෙන ගත්තා වූ ජලය මේ මේ ආකාරයෙන් සකස් විච්ච දෙයක් අහවදතන තියෙන දෙයක් කියලා දුෘෂ්ටිගත වෙලා ඒ තමාහි වැරදිවබෝධය අපිට රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන පහ පිළිබඳ විමස්සන කොට්ට තේරුම්ගත යුතුයි රූපවේදනා සඥාසංකාර විஞ්ඥාන පහකයනෙ ලෝකයේ නයිදංගත්ත කතම් බිම්බන් නයිදම්පරකතං අගක් හේතුම් පටිච්ච සම්බූතන් හේතු භංගානිි රුජ්ජති මම විසින් කරන්නේ නැති, ඉබේසිද්ධවෙන්න නැති, අනිකෙක් විසින්ද කරවන්නේ නැති, හේතුන් පටිච්ච සම්බූතන් හේතු භංගානිරුජ්ජතිය හේතුව ඇති කල්හීම සමුදී වන හේතුව නැතිකල්හි සමුදය නොවන ධර්මයක්. සකස් නොන ධර්මයක්. එතකොට අපි තේරුම්ගන්න වෙනවා මෙතැනදි මම කරන්නේ නැති අනුංකරන්නේ නැති බේසිද්ධ වෙන්නේ නැති නම් ඔය තුනට අදාල නොවන්නා වූ ක්‍රියාවලියක් පවතින්න පුළුවන්ද කෙන එක. මම කරන්නේ නැත්තං ඉබේ සිද්ධවෙන්නේ නැත්තං අනුන් විසින් කරවන්නේ නැත්තම් ඔය මම කරවන්නේ නැති අනුන්විසින් කරන්නේද නැති කරවන්නේද නැති හිබේද සිද්ධ නොවන්න ක්‍රියාවලියයක් ගැන අපිට කතා කරන්නට බෑ හේතුම් පටිච්ච සම්බූතාන් අවිද්‍යාව නැමැති හේතුව යම් තැනක පතිත වන්නේද පවතින්නේද. එය තියනතා කල් ඒ පවදිනතා කල් අපි වැටෙනවා මම කරනවා හෝ ඉබේසිද්ධ වෙනවා හෝ අනිකෙක් කරනවහෝ ක්‍රියාවලියත් තියෙන බවට ඔන්න ඔය අවිද්‍යාව නැමති දෘෂ්ටිය පවතිනකාම. ඔය කරණාතුනින් එකකට යටත් වෙලා සම්භූතියක් සකස්වීමක් කතා කරන්න පුළන් සම්භූත වෙනවාගෙන සකස් වෙනවා සකස් විච්ච දෙයක් ගැන කතා කරනවා නම් සකස් වෙන දෙයක් කතා කරනවා නං එක්ක මම කරගත්ත දෙයක් වෙන්ට්‍රෝන ය සකස්වීම ඉබේ සිද්ධ විච්ච දෙයක් වෙන්ට්‍රෝනි සකස්වීම හෙමල ඇත්තා කවුරුන් හෝ කෙනෙකු විසින් සකස් කළ යමක් දෙයක් වෙන්නටුවමනයි නව අවිද්‍යාව ප්‍රහීන විච්ච තැනක අපිට සම්බූධ වෙන්ට තිබුණු දෘෂ්ටිය බංග වෙනවා. අවිද්‍යාව නැමති හේතුව නැති තැනක සකස්වීම නැමති දෘෂ්ටිය පතිත කරන්නට බැරි වෙනවා. සකස්වීමේ මුලාාව බෝධ කල්ල තියෙනවා. ප්‍රතියක්ෂ කල් තියෙන. එහෙමනම් අපි තේරුන්ගත යුතුයි රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන පහේ ඇත්ත දකින්නට කිව්වාම, රූපවේදනා ස්ඥා සංකාර විඤ්ඥාන පහා තියෙන බවට අරගෙනෙහි, ඇත්ත දකින්ට යනව නම් ඒක මහමුලාවක් බව ඒ මහ දුෘෂ්ටියක් බව අපිට දැන්වැට හෙන්ටුවමනයි එහරම් කෙරගුට හිුතෙදලි පුළුව අපි මේ ලබන අදදැකීම් මොනවද කියලා අපි මේ ලබන අදදැකීම් මොනවදහෙන අපිට පේනුවන්නේ අපිට ඇහෙනන්නේ අපිට දැනෙනවන්නේ අපි දැනගත්තානේ හරි අපිට පේනවාන කියනකොට මට පෙන්නුනා කියෙන දුෂ්ටියට පත්වෙලාන එකතම අවිද්‍යාව. අහවලාට හවලාට පේනවන හරි අනිෙක් සිංහරි එක පවත්වෙනවානි කියෙන දුෘෂ්ටියට වැටිලා එකතම අවිද්‍යාව කොයි ආකාරයට හැරි පේනවා කියන එක ඇත්තකරගෙන නම් අවිද්‍යාව තුළන්. අපි වචනට විතරක් කියනවා අතහිත ඉඳල් ලාපු නැති අනාගෙතට යන්නේ නැති වර්තමානයේ සකස් වෙලා නැතිවෙන ධර්මයක් කියලා. සකස් විච්ච දෙයක් නම් අනි වාර්යෙන්ම ආපු තැනක් තියෙන්නෝ නැයි. වර්තමානය ඇත්තටම තියෙනවා නං වර්තමානය ඇත්තටම හටගත්තා නම් ඒ හටගත්තදේ නැතිවෙලා යනතනක් තියෙන්ටෝන හටගත්තදේ හටගත්ත විදිහක් තියෙන්ට ෝන. නිතතියව හටගත්ත බවට පෙන්න්න පුළන්ෙන්ට. අපි තේරුම් ගන්න ඕන අතීතිෙන් ආවෙ දෙයක් නෙවෙයි නම් සකස් අතීතයට ගියාය ගියායකෙල් අපි කිව්වට ගිය අතීතයක එක හොයාගෙනෙන්ටත් බැරි නම් දැම් මේ පේනොවගේ නවා එදවට කියනව තවම හොතකින් ආය පෙනීම අතීතට ගාකෙල් හරි අතීතයටට ගාන අරංවරෙන් කිවොත් කාටවත් එක ගියන්න බෑ ඇතට නිතති්‍යවාසෙන් තිබේ අමක්න ගෙන්න්න පුළුවන් වඩෝන ගන්න පුලංකමක් නෑ අරගැනන්න බෑ අල්ලන්න බෑ තියාගන්න බෑ පවත්වන්න නොවත්තන්න පුළුවන්කමක් කියදන්නේ නෑ එහනම් අපි තේරුම් ගත යුතුවෙනවා පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්න වා කියලා කියන කොටම මේ පේනැහෙන දැනෙන දැනගන්න ටිකා තීතෙන් ආපු නැති, අනාගතයට යන්නෙත් නැති වර්තමා්‍යය තුළ තියන වාවගේ පෙන්නන නමුත් සකස්උනාන් පවාගේ පෙන්නන නමුත් සකස් විච්ච නැති ධර්මයක් බෝප්‍රත්තියක් සවෙන්ඩෝන. ද මේක ප්‍රතියක්ක්ෂ වෙන්න ඕන කිව්වාම යම් කිසි කෙනෙකුට හිතන්ට්‍ර පුළුවන් සකස් විච්ච ධර්මයක් නෙවඩල් අපි අනිත්‍යය බලන්නේ මොකේද තියෙන යමක වෙඩ ප්‍ය අනිත්‍යය බලන්නේ නමුත් අනිත්‍යය කියන්නේම? නිතියව ස්තිරව සකස්සු නොවනු බවප්‍රත්තියක්ෂ කිරීම. එහම නැතුව තියන දේක නැතිවීම හෝ තියෙනදේක වෙනසීම හෝ හටගත්ත දෙේක නැතිවීයාම බැලීම නොවේ. හට ගැනීමේ නොහට ගැනීම අවබෝධිට පත්වීමන්. යම්කංචි සමුදිහෙ දම්මන් සබ්බත්තන් නිරෝධදම්මන්ති යම් ධර්මතාාවයක් සමුදය වූයේද සකස්සූයේද සකස්වීම නිරෝධධර්මයක් බවරත්යක්ෂ කරනවා නිරෝධ ධර්මයක් කල කියන්නේ උදා නොවනු සකස් නොවනු ධර්මයක් යම් තැනක සක සකස් උනාවාගේ පෙන්නපු පෙන්නීමක් විතරය කෙන ප්‍රත්තියක් සිටනවා. අ එදාට ය සමුදියහ තුළ නිරෝධය ප්‍රත්‍යයක්ෂක කළ හට ගැනීමේ නොහට ගැනීම අධ්‍යය කළා එතන තමයි චතුරාරි සත්‍ය අවබෝධවෙලා තියන්නේ. හන ලෝකයා පවතින කෙනෙක්ග දුකගැන ප්‍රකාශ කළට ජීවත්වෙන කෙනෙක්ගෙ දුකගෙන කතා කරාට ප්‍රඥාවන්තයා අවබොහොධ කරනවා පවතින් හින්න කෙනෙක්ගේ දුකක් ගැන ෙවෙයි බුදුරජාණන් වහන්සේ කතා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නොදන්නාකමඥඥානවන්තකම නිසා දුකට පත්වෙනවා මිසක ප්‍රඥාවන්තයා දුකටපත්වෙන්ට තිබුණු හේතුව දුරු කරගන්නවා ප්‍රඥාවන්තයායේ දුක දුරු කරලා තියෙන්නේ පැවතිච්ච දුකක් නෙවෙයි පවතින්න භවට තිබුණු දුෘෂ්ටියයි දුරු වෙලා තියන්නේ. දැ මෙම ඉතමකෝ කෙනකුට හිතෙන්න්න පුළුවන් ොහොම කියනකොට නෑනෑ බුදුරජාණන් වහන්සේට තිසේ රදේ තිබුණ පිපාසය කලාන්තය බඩගින්න දැනනා. ය දුක්වේදනාව හටගත්තේය අපිට හො කියන්න පුළුවන් අපි ඒ කියන්නේ කවදාකවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පුද්ජලයක් කරලාඒ පුද්ජලයා මෙෙම විඳින්ට ඇති වේදනාව මෙෙම ප්‍රකාශ කරන්ට ඇපි කියන අපේ දෘෂ්ටිමතවාදයෙනලා නමුත් අපිට බුදුරජාණන් වහන්සේ විච්ච රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥානයක් වුණ ගැහුණ නෙවෙයිනේ. අපි ලැබුව අපේ විච්චා අපේ කරගත්ත තමං කරගත්ත රූපවේදනා සංඥා සංකර විඤ්ාන පහා. තමන් කරගත්ත රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන පහෙන් අනුම්ව බිහි කරගෙන අනුම්ව මැනලගත්ත දුෂ්ටි මතවාදයක් අප ඉදිරිපත් කරනවා. අපිට කවදාකවත් බුදුරජාණන් වහන්සේ ගිරූ පේදනා සංඥාසංකර විඤ්ඥාන පහ කියලා පුද්ජල භාාවෙන් එක නම් කරන්න පුලංකමක් නෑ අපිට වෙලා තියන්නේ නිතරම තමන් දරාගෙනන්න දුෘෂ්ටි මතවාදය පතිත කරමින් ලෝකය ගැනවීම සන්ට යනවා දැන් ඔන්න තමන් තමන් ගෙන බලන්ටකු තමන්ට තමන්ව මුණගෙහෙන විදිහෙ බැලුවොත් ඒ රූපේදන සංඥසංකර විඤ්ඥාන පහයේ අවිද්‍යාව ඇතුළින්. ලෝකයේ මුණගෙහෙන විදිහ බැලුවොත් එත්ත එහෙමයි. තමන් ලෝකය දකින තමන් ලෝකය යමක් භුක්ති විඳින විදිහ යම්කි සිකෙනෙ ප්‍රකාශයට පත් කරන්න වානං ඒ සම්පූර්ණයම අහුවිච්ච දැනක. ඒ නිසා අපි බැලියයුත් ලෝක ඉන්න කෙනෙක් ලෝකය බලනාහන්න දකින්න විදිහෙන් නොවේ පච්චුපපන්නයේ අත්දැකීම පිළිබඳව නුවනෙන් විමසීමයි සිද්ධ කරගන්නට ඕන. එතකොට පැනීම පැෙනීමක් මිසක පෙනීම, යම් කිසි කෙනෙකු මත පතිත කරල මේක බල්ල වැඩක් නෑ කෙනෙකුට පේෙන යමක් දෙයක් කරගෙන. ඇහීම ඇහීමක් මිසකේ ඇහීම අහවලාගේ අහවලාගේ බවට පත්කරගෙන එක දිහවිම සල වැඩක් වෙන්නේ නෑ. දැනීම දැනීමක් මිසක බැනීම යම් කිසි කෙනෙක් මත පතිත කරවලා එක ගැන හොල වැඩක් වෙන්නේ. දැනගැනීම දැනගැනීමක් මිසක එක යම් කෙනෙකුට ආදේශ කරනමින් යම් කෙනෙක් දැනගත්ත විදි බලලා අපිට තේරුමක්වෙෙන නෑ. එනම් පේනවා කියනකොට අපි දකින්න ටුවමනහි පේනවා කියන තැන පෙන්න්නන්හ දුෘෂ්ටිම අයාව. ඇහෙනවා කියන තැන ගොඩනගල දෙන්නේ මුලා සගත දුෘෂ්ටිය. සමුදේ පැත්තේ හටගත්ත බවට පෙන්නෙන නමුත් යම් තැනක හටගත්ත නැති ධරමය කියෙන නුවන තියෙන්ට ඕන. අන්නේ නුවනින් බලනකොට මේ දැන් ලබපු අත්දැකීමක් වන්නේහිද. මේහා සමාන අදදැකීමක්මිසක ජීවිතය කියල පවතින්නේ වෙන යමක් නොවේය. ලබන්න වූ යම් අත්දැකීමක් වන්නේද? ඒ ලබන්නාව අදදැකීමම අතීතෙන් නවාවානං අනාගතයට යන්නේ නම් වර්තමානය පවතින්නේද අන්හොයනෝ එහෙම හොයනොකට හම්බ වෙනවා පැෙනීමට පෙනෙනීම මුණගැස්ස නොමැති බව කොටින්ම කිවොත් එතකොට තේරෙන්න පටන් ගන්න රූපෙට රූපෙ හම් බෙලානෑ වේදනාවට වේදනාවහම් බෙලන සං්ඥාවට සංඥාවහම් බෙලානෑ සංකාරයට සංකාරයහම් වෙෙ නෑ විඥ්‍යාන්ට ඤ්ඥානයම් වෙලා නෑ. එහම කදදේ කිවේ. දැම් පටවි්‍යපෝතයජෝවායෝවලින් සකස්වනු ගණ සුරූපයකින් පවතින කියන මං්්‍යනාව හැර පටවියට පටවිය හම් බෙලානෑ නොුවේ? පෝ ආපෝහම් බෙලා නෑනේ තේජෝවලට තේජෝහම් බෙලා නෑන වායෝවලට වායෝහම් වෙෙලා නෑනේ. එන් රූපෙට රූපෙහම් වෙෙලා නැති බවන ත් පටවි ආපෝතේජෝ වායෝ කියලා අපිකරගත්ත ම්්‍යනාවක් මිසක අපි සිතාගත්ත සිතා ගැනීම සිහිපත් කලා මිසක පටවට පටවිය හම්බෙලානෑ පටවිය පටිවෙන් සුං්ඥතයි එකයි ඇත්ත කතාාව ඉර්වාස විදනය පිළිබඳව අපිකතා කරාට මේවබුදු ආකාර මෙවැනි ආකාර විදනයක් කියලා විඳීමක් කියලා කවදාකවත් පටබිය විඳලනෑ ආපෝ විදලනෑ තේජෝ විඳල විදනයක් රූපේට හම්වෙෙලා වේදනාවට වේදනාවතකොට හම්පුුවෙන්ට විදිහක් නෑ සංඥාමකක්ද දිග ගැන පලල ගැන උස මහත ගැන හැඩහුරුකම් ගැන් අපි මකද කරන්නේ. අපි සංඥා ඇති කරගන්නවා. ඒ විතරන්න මේ ඒක අල්ලන්න පුළුවන් ලෙවකන්න පුළුවන් හිබින්න පුළුවන් කඩන්න කුඩු කරන්න පුළුවන් කියන සංකාරය ගොඩනගෙනවා. ඒ සියල්ල විඤ්ඥානයෙන් දැනගෙන එක ඇත්තක් කරගෙන ජීවත් වෙනවා. එන කෙනකුට සිහිපත්වෙන්න පුළුවන් මෙහෙම කතා කරනකොට ඇයි කඩන්න බැරි කඩන්න පුළුවන්නේ ඇයි කොඩු කරන්න බැරි කුඩු කරන්න පුළුවන්නේ අල්ලන්න පුළුවන් මෙවැනි ආකාරයෙන් සිහිපත්වවෙන්න පුළුවන්. නමුත් බබලන්න කඩනවා බිඳිනවා කුණුවෙෙනවා නරක්කෙනවා කියන සම්මත අල්ලනවා ලෙවකනවායි බිනවා කියෙන වචන ටික පැත්තක තියල්ලා බැලුවොත් ඒවාචනමොකක් වුණත් මේ පච්චුපපන්නේ විවිදස්සර කරන්නට. මේ ලබන දැන් අත්දැකීම. එදමට අපිට තේරෙනවා අත්දැකීම අතීතෙන් ආාවෙන අනාගතෙටයන්නේන වර්තමාන්‍ය නිත්‍යය වස්සයෙන් ප්‍රකාශ කල්ල තියන්ට බෑ. එවැනි රූපයක් වේදනාවක් සංඥාව සංකාරයක් විඤ්ඥානයක් සකස් වූයේද, සකස් වනාවාගේ පෙන්න නොවමිස කල්ල ලතියල නවත්තන්ට පුළුවන් ධර්මයක් නෙවෙයි. පෙන්න පු ධර්මයක් විතලායි. නමුත් තිබුණු ධර්මයක් නෙවෙයි. හටගෙනවත් නැතිවුනා කියල කියන්නට බෑ හටගත්ත බෝට පෙන්නුව අවිතරයි. හටගෙන නැති වුණනානං හටගත්තදි නැතිවිච්ච තැනගිින් හොයාගෙනෙන්ට පුළුවන් වඩෝන්න. අන්න එහෙම බලනකොට, තමන් තේරුම්ගන්ට තමන්ග පැත්තෙන් තමන්ව මුුණගෙහෙන විදිහ බැලුවත් එවැනි ආකාරය මත් දැකීමක්. අනුන්ව මුුණගෙහෙන විදිහ බැලුවත් එවැනි ආකාරය මත්දැකීමක්. තමන් සහල් ලෝකය අතර සම්බන්ධතාවේ කතා කරන හැමොහොතකම තියනෙ මං්ජනාවක් සිතා ගැනීමක් බවතේරුන්ගන්. එනිසා, සෑම මොහොතකම අපි දක්ෂ වෙන්න ටුවමනයි ප්‍රඥාවන්ත වෙන්න ටුවමනයි ලබන්න වූ අත් දැකීම නුවනින් විමසන්ට දැනෙන්නාවත් දැකීම පිළිබඳ නුවනෙන් විමසන්ට එහෙම විමසනකොට අපිට නිතතින්ම ප්‍රතියක්ෂ වෙන්නේ පැවතිච්ච දෙේක නැතිවීමන වේ සකස්වීමේ බොරුවමකක්ද කියන එක ො කියනට කෙනෙක් කියයි ඔබ වහන්සේ ඔහොම ධර්මය දේශනා කළට ඔබ වහන්සේගේ ශරීරයත්යම් මෝසක දිරල යයින්න පොළොවට පස් වෙලා නැතිවෙලා ඔය මොනාකිව්වත් මෙම කියන්න පුළුව ඔය මොනවකුවත් පොල්ලක් කරගෙන නොළුවට ගැහුවතින් වේදනාව දැන නැදද ඔළුවක් නැද්ද කියලා හිතේ මෙවැනි තර්ක අපිට ජීවිතයන්න පුළුවන්කමතියෙනවා. නමුත් ඔබ හොඳට විමසල බලන්න පොල්ලයි ඔළුවයි මුුණගැහිච්ච තැනක පොල්ල ඇත්ත කරගත්ත ඔළුව ඇත්ත කරගත්ත තැනක එහි අතාරථය විමසන්ත්‍ර තරම් ප්‍රඥාව නැති විච්ච තැනක පොල්ලෙන් ඔලුවට ගැසීමේ සිද්ධියත් වේදනාවත් ඇත්ත කරගෙන දඟලන්ට පුළුවන් ඒ ඔබේ මානසික මට්ටමින් නමුත් පොල්ල සහ ඔළුව සහ ඔළුවට ගැසීමේ ක්‍රියාවලී කියන සියල්ල ඔබට හම්බෙන් අවි්‍යාව ඇතුළේ මිරිගුවත් මිරිගුව හටගත්ත තැනත් එහි වතුරසකස්වීමත් කියන කාරණාව හම්බි නො වගේ මකද ප්‍රඥාවන්තයා ඔලුවට ගැහුව කෙළ හිතන්ටකෝ හරි ගැහවා. බැන් ඒ වෙලාවේ අදදැකීම ලැබ්වා.ඒ අත්දැකීම පිළිබඳ නුවන පිහිට ගන්නවා. ප්‍රඥාවෙන් බලනවා. තොර මේ වෙලාවේ යම් කිසි කෙනෙක් කෙස් දිහා බලලා කෙස් පිළිබඳ අනිත්‍ය බලන්ට ගියාට ඒකනෙවෙේ අනිත්‍යය. යාට කෙස මුුණ ගැසීමම නිත්‍ය සංඥාව. එ මුුණ ගැහුණාව කෙස්වලා අනිත්‍යය බැලීම අනිත්‍ය නිත්‍යය කර ගැනීමක්. ප්‍රඥාවන්තය දකිනවා කෙස් කියල සිහිපත් කරනකොටඒ සිහිපත් කරපෙක් වෙනම කතාවක්. ලබපු අධදැකම් වෙනම එකක්. ඒ ලබපු පච්චුප්පන්න අධදැකීම, අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ තුළ නිත්‍යය විස්තිරව සකස් වුණු බවට ප්‍රකාශ කළ නොහැක්කි ධර්මතාවයක් එදවට අවිද්‍යාසාගත ලෝකයා කෙස්ගහ ඇත්ත කරගෙන නැත්ත කරගත්ත කෙස් ගහේ වෙනස්වීම වෙනස්වීම නැතිරයාම පිළිබඳ කතා කරනවා ප්‍රඥාවන්තයා කෙස්ගස මුණගැසීමේ ක්‍රියාවල්ලිය පිළිබඳ නුවනින් බලලා එහි පවතින ජථාරතය අවබෝධ කරගෙන සකස් වූවා වගේ පෙන්නන සකස් නොවනු ධරමයක් බවප්‍රත්තියක් ස කරගන්නවා සමුද තුළම නිරෝධය ප්‍රති්‍යක්ෂ කරනවා අවිද්‍යා යත්තේවා සේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධ එනම් අවි්‍යාව සේෂ මාත්‍රයක්වත් නැතිව සකවීම නැතිවිච්ච දවසක නොහොට ගැනීමට පත්තිච්ච දවසක දුකේ සමුදය ගෙන කතා කරන්නට බෑ එනම් බුදුරජාණන් වහන්සේලාට දුකාවාය කෙ යම්කිසි කෙනෙ ප්‍රකාශයට පත්කරනවානං ඒ සම්පූර්ණයම අභූතිචෝදනාව. එයාට ජරාමරණය නිත්‍යය වෙලා එතකොට. නමු ජරාමරණය සමුදයවෙන්න අවිද්‍යා සහගත ලෝකයට. පෙනනා වූ කාරණාවේ ඇත්ත නොදන්නකම නිසා පැනීම තුවාලයක් බවට පත්කරගන්න, පෙනීම කොන්දක් බවට පත්කරගන පැෙනීම අසවල් අසවල් දෙයක් යමක් බවට පත්කරගෙන. ඒකෑ ඇතුළේයාට නිත්‍ය වූ සංඥාව තුළේ, දිරීම නිත්‍යය වෙලා නිත්‍ය බැලුවට වැඩක් වෙන්නේ කැඩීම බිඳීම කුඩුවීම වැනසීම නිත්‍යය වෙලා එ නිත්‍යා නිත්‍යයක් ප්‍රකාසයට පත් කළ ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කමක් නෑ. එහනම් ඔබ පච්චුපපන්නේ විමසන්න ටුවමනයි ප්‍රඥාවෙන්. සකස් වනේ යම් දෙයක් දද. ඉට හෝ සුත හෝ මුත හෝ විඤ්ඥාත විදිහට එහි යථාරථය නිරෝධධරමයක් සකස් නොවුුණ ධර්මයක් බව ප්‍රති්‍යක්ෂ කරගත යුතුයි මිසක එය යමක් දෙයක් බවට පත්කරගෙන යමක නිත්‍යය වූ අනිත්‍යය බලන්නේද එය සැබෑ අනි්‍ය අවබබෝධයට පත්වීම නොවන බව තේරුන්ගත යුතු වෙනවා හෙම නම් නුවනැත්තා ප්‍රඥාවන්තයා යම්කිංචි සමුදය දම්මන් සබබත්තන් නිරෝධ දම්මන්තී කියන නුවනට පත්වෙනවා යම් ධර්මයක් හටගත්තේද එහි යථාරතය නම් නිරෝධයම බව ප්‍රත්තියක්ෂ කරගන්නවා සකස්වීම තුළම සකස් නොවීම පිළිබඳ අවබෝධියට පත්වෙන මෙම අවබෝධයට අපි ජීවිතේ පත්වෙන්නට උත්සාහවන්ත වෙන්නටමනයි. එදවට අපිට පැහැදිලි භාග්‍යතුන් වහන්සේ විසින් මේ බුද්ධ භාසිතේ ප්‍රකාසයට පත්කරන්නේ සේෂ මාත්‍රයක් හෝ පුද්ජලයෙක් පිළිබඳ වර්ණනා කරන්නට හෝ පුද්ජලයකු නිවනට ගෙනියන්නට හෝ පුද්ජලයක්ගේ දුකනැති කරගන්නට නොවේය. දුක සමුදේ වෙන දුක සකස්වෙන දුකට පත්වෙන මුලාව අවබහෝධ කරවා දීමට බව ඒක තේරුම්ගත යුතුයි. එහෙම නංගොන්න අපි අවබහොද කරගන්නවා දුක කියන්නේ අවිද්‍යා සගත ලෝකයාගේ දුෘෂ්ටියක් බව. මෙයයි අපි අවබහෝධ කරගත යුතු අතාාරතය බවට පත්වෙෙන්නේ එහෙම නම් අපි අද දවසේ සාකච්ඡා කරන්නට යෙදුණු මේ ධර්මකාරණාවන් වචනයක් බවට පත්කරලා තියාගන්නේ නැතුව. දැනුමක් විදිහට පමණක් ගබඩා කරගන්නේ නැතුව. මේක විමසන්න විමසන්න කියලා කෑන ප්‍රතික්ෂේප කරලදාන්න ඕකෝ හොම නෙවෙයි කියලා කියන්ට කියන එක නෙවෙේ මේ කියන කාරණාවේ මොකක් හො ඇත්තක් නැත්තක් පවතීද කියන එක හොයලා බලල. ප්‍රඥාවෙන් විමසලා ප්‍රඥාගෝචරව, ධර්ම අාවබහෝදී පිණිස උපකාරක ධර්මයක් බවට පත්කරගන්න ටුවමනයි කියෙන මතක් කිරීම සිද්ධ කරනවා. විශේසෙන්ම අද දවසේ ධර්ම දේශනාමයේ පින්කම, ප්‍රඥානාලි කාවතුලින් විකාසය කිරීම දසා සැදහැති දායකත්වය සිද්ධ කරනු ලබන්නේ සේපාලි අලවත පිටිය මහත්ම විසින් ඇගේ ජම්මදි මේ නිමිතිකට ගෙන ඇයට නිදුක් නිරෝගී සුපත් භාපයත් උතුන් ධර්ම ඔබ හො දෙයක් ලබා ගැනීම පිණස්සම මේ දහම දාන මේ පින්කම් හේතුවෙත්වා උපකාර විත්වාකෙනාසිරවාධයන් සිද කරනවා. එවගේ SG ලොකුබණ්ඩාරපියාණන් පසේන තල්ගස්වත්තගේ පියානම් අජිත් පුස්්පකුමාර සහෝදරයා ස්TVB සමරකෝන් ලොකුඇත්තා පලින්ගු මැනිිකේ වික්‍රමසිං අත්හම්මා පාලිත සමරකෝන් මාමා එස්ම් මුතුමැනිිකේ කිරියත් තම්මා ඇතුළු දෙපාර්ශවේමමිය පරලවේ යන්නට යෙදනාාවූ සියලු ඥාතීත මිත්‍රාදීන්ටත්ම පින් පෙත් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා. උතුන් ධර්මාභිසමය කරගෙන සසරදු අවබහෝද කරගැනීම පිණිසම හේතුූපකාරක ධරමයක් බවටම පත්්‍රත්හාගෙන පාර්ථනාවසිද කරනවා. එවාගේම සුජීවත්ව වාසේ කරන දුලන විමුක්ති, ගඟන පසංජනපුතුන් දෙදෙනටත් සවින්දයා පබෝධී දියනටත් ජගත් තල්ගස්වත්තගේ මහත්තාටත් අනුලාවත මල්වාරච්චි මෑණියන්ටත් මාර්ථ දාහතර වන දින්න දම්ම දින යෙදෙන විමලාවති සමරකෝන් මෑනියන්ටත්. මාර්තු පාලස්වනි දින ජම්බදිනයේ යෙදෙන සේපාලි අලවතු පිටියේ මහත්මියයටත් ජානක පේමලාල් සහෝදරයා ඇතුළු දෙපර්සවයේම සුජීවත්වවාසය කරන සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට්‍රත් ලෝක සත්වයන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාව උතුන් ධර්මාභි සමයත්වීවාෙන පාර්ථනාව සිද කරනවා. ධර්මශ්‍රවනාබිලාබී සියලු සත්වයන්ට උතුන් ධර්මාභිසමී පිණස්සුම හේතුවීවා කියලාසිරවාද කරනවා, සුකි හෝතු අභිපාදන සීලිස්ස නි්චංවදධාප්චායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයුවන්නු හොසුකම්බලම් ආයුරහා රෝග්‍ය සම්පත්තිහි සග්ග සම්පත්ති මේ වෙච්චේ අතෝ නිබ්භාන සම්පත්ති ඉමිනාතියේ සමිජ්්‍යතු දේශකයෝ निभा